ශ්‍රී ලංකාවේ මීළඟ ඇමරිකානු තානාපති ලෙස නම් කර තිබෙන එලිසබත් හෝස්ට් තමන්ගේ තනතුර අනුමත කර ගැනීමට ඇමරිකානු විදේශ කටයුතු පිළිබඳ සෙනෙට් කාර්ක සභාව ඉදිරියට ගිය අවස්ථාවේ එතුමිය සෙනෙට් සභාව ඉදිරියේ කළ ප්‍රකාශයත් සෙනෙට් සභිකයන් විසින් මතු කළ ප්‍රශ්නවලට ලබා දුන් පිළිතුරුත් මේ වෙන විට www.senate.gov කියන වෙබ්බඩවේ දැක්වෙනවා. එලිසබත් තානාපති වරිය එම කාර්ක සභාව හමුවේ කළ ප්‍රකාශ අනුව ඇය ලංකාවට පැමිණෙන්නේ ඇමරිකාවේ අවශ්‍යතා ලංකාව තුළ බලාගන්නා ඇමරිකානු තානාපතිනය විදියට නොව ඇමරිකාවේ අවශ්‍යතාවයන් අනුව ලංකාවකින තම යටත්වීතේ පාලනය කරන ආණ්ඩුකාරවරිය විදියටයි. එලිසබත් හෝස් ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපති ලෙස පිළි නොගෙන තානාපතිනයක් ලෙස ඇය ප්‍රතික්ෂේප කරන පර්සනා නන්ග්‍රාටා තත්ත්වය ප්‍රකාශ කළ යුතුයි කියලා අපි ආණ්ඩුවෙන් ඉල්ලා සිටිනවා. එතුමිය සෙනෙට් සභාවට කියන විදියට ශ්‍රී ලංකාවට පර්යේෂණ නැව් ඇතුළුවීම ශ්‍රී ලංකා ආණ්ඩුව විසින් වසරකට තහනම් කළේ ඇමරිකාවේ වුමනාවට. ලංකා ආණ්ඩුවේ හැසිරීම තුලින් මේ එතුමි කියන කාරණයත් සනාථ වෙනවා. මොකද ශ්‍රී ලංකා ආණ්ඩුව මුලින්ම චීනයේ පර්යේෂණ නැවක් වෙන සියන් යන් හොන් තුන කියන පර්යේෂණ නෞකාවට ලංකාවට එන්න අවසර දුන්නා. අවසර දුන්නට පස්සේ හිටි හැටියේම ලංකාව වසරක තහනමක් ශ්‍රී ලංකා වරායට ඇතුළුවීමට සියලුම පර්යේෂණ නැව්වලට පනවනවා. ඒ තහනම තියෙන අතරේ ඇමරිකාවේ සහ ජර්මනියේ පර්යේෂණ නැව් කොළඹ වරායට ඇතුළු වෙනවා. මේ පිළිබඳ විදේශ අමාත්‍යාංශය කියන්නේ ඒ නැව් පැමිණියේ සැපියුම් ලබා ගැනීමට පමණයි කියලා. නමුත් චීන නැවට සැපියුම් ලබා ගැනීමටවත් කොළඹ වරායට ඇතුළුවීමට අවසරය ලබා දුන්නේ නැහැ. මෙයින් පැහැදිලි වෙන්නේ ඇමරිකාවට හෝ ඇමරිකාවට මිතුරු රටවලට මේ තහනම බලපාන්නේ නැහැ. තහනම බලපාන්නේ ඇමරිකාවට සතුරු රටකට නම් විතරයි. කෙටියම කිව්වොත් ශ්‍රී ලංකාවට ඇතුළුවේ හැක්කේ මොන පර්යේෂණ නැව්වලටද කියලා දැන් තීරණය කරන්නේ ඇමරිකාවයි. එහෙමනම් ශ්‍රී ලංකාව තවදුරටත් ස්වාධීන රටක් නෙවෙයි, ඇමරිකාවේ යටත් විජිතයක්. පර්යේෂණ නැව් පිළිබඳ තහනමක් කිරීමට ශ්‍රී ලංකාවට අවශ්‍ය නම් ඒක හැමෝටම බලපාන පොදු ප්‍රතිපත්තියක් වෙන්න ඕනේ. යම් රටවල් වලට තහනම ක්‍රියාත්මක වෙන්නත් තවත් රටවල ක්‍රියාත්මක නොවීමටත් පෙන්නුම් කරන්නේ ශ්‍රී ලංකාව තවදුරටත් ස්වාධීන රටක් නෙවෙයි කියන එකයි. නිසා මේ කොන්ද පණ නැති ඇමරිකානු ගැති විදේශ ප්‍රතිපත්තිය පැහැදිලි කරලා විදේශ කටයුතු ඇමතිවරයා වහාම ප්‍රකාශයක් සිදු කළ යුතුයි. ඒ වගේම එලිසබත් හෝස්ට් තානාපතිවරිය ඇමරිකානු සෙනෙට් සභාව ඉදිරියේ කියනවා ඇයගේ බලාපොරොත්තුව ලංකාවේදී ජුලි චන්ගේ අඩිපාරේ යෑමටයි කියලා. ජුලි චන් තමයි හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ කරට අතදාගෙන ගිහිල්ලා එතුමවත් රටත් යලි ගොඩ එන්න බැරි වලක අතහැරියේ. ඉතින් එලිසබත් හෝස්ට් යන්නේ ජුලි චන්ගේ අඩිපාරේ නම් ලංකාවට අබසරණයි කියලයි මට කියන්න තියෙන්නේ.